අයිබෝවන් සුබ මධ්‍යහනක් අයිටින් දිවා ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රථමයෙන් නවධානයේ ප්‍රවෘත්ති සිරස් තල වෙත සිරගෙදර සිට පාතාලයේ මෙහෙ වූ ගගනගේ ගෝලීන් තුන්දෙනෙක් මහරකමදී පොලිස් දැලේ පුරපාරින් විදුලිය ගත් 1937කට මණ්ඩලේ නඩු සියලු ඡන්ද පත්‍රිකා අනිත්‍යා වන විට මැකෝගේ අතටම දෙන්න මුද්‍රණාලය සූදානම් කොරෝනාව නිසා තීරුබදු රහිත සාක්කු සංකීර්ණයේ දොරටු වැසුණු ශ්‍රී ලාංකික ගුවන් මගින්ට යලි දොරටුව විවර වෙයි අනාගත ළමා පරපුරටම වටිනාකම් ගොන්නක් එක්කල සිබිල් නැන්දා ජීවිතයට සමුදේ හොංකොංග වලට අතපවන්න පුළුවන් නීති සම්මත කරගත් චීනයට රටවල් රැසකින් විරෝධතා ප්‍රතිමෙන් දේශීය ප්‍රවෘත්ති පාතාල කල්ලේ සමාජිකයෙකු වන ගගන නැමැත්තාගේ සහායකින් තුන්දෙනෙකු මහරගමදී පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා දැනට බන්ධනාගාරගතව සිටින ගගන නැමැති පාතාල කල්ලේ සමාජිකයා පාතාල නායකයෙකු සහ මත්කුඩු ජවාරම් කරවෙකු වන කොස්කුඩු තාරක නැමැත්තාගේ අනුගාමිකයෙක් ඔහුගේ සහායකින් වන මෙම පුද්ගලින් තුන්දෙනා මහරගම ඇරවුල සහ පන්නිපිටිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී සකකරුවන් සන්තකයේ තිබී උසස් රාජ්‍ය නිලධාරීන්ගේ සහ විවිධ ආයතනවල නිල මුද්‍රා ලෙස සකස් කළ ව්‍යාජ මුද්‍රා 21ක් ව්‍යාජ ඉඩම් ඔප්පු ඇතුළත් ලිපිකුණු කට්ටල 5ක් සහ කේරළ ගංජා ග්‍රැබ් 2ක් සොයා ගැනුණා සකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර මෙම ජවාරම් කරුවන් සමග සම්බන්ධතාව පැවැත් වූ සෙසු පුද්ගලයන් නීතිය රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි මේ අතර කප්පම් ගැනීමට තැත්කළ පුද්ගලයන් තුන්දෙනෙකු ජීව අත්බූම්බයක්ද සමග මේගමුවේදී අත්අඩංගුවටගෙන තිබෙනවා ඔසු සැලකින් රුපියල් 25000ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී සකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ මේගමුව නගරයේදී නීති විරෝධීව විදුලිය ලබාගත් පුද්ගලයන් 1937 දිනකට එරෙහිව නඩු පවරා තිබෙනවා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත ලංකා විදුලි බල මණ්ඩල විමර්ශන කණ්ඩායම් පොලිසිය සහාය ඇතිව නීති විරෝධීව විදුලිය ලබා ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා ඒ අනුව පසුගිය වසරේ මැයි මාසයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා කාලය තුල නීති විරෝධීව විදුලිය ලබාගත් පුද්ගලයන් 1937 දිනකෝ අත්අඩංගුවට ගනු ලැබුවා ඔවුන්ට එරෙහිව නඩු පැවරූ අතර දඩ මුදල් ලෙස රුපියල් මිලියන 59ක් අය කරගෙන ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ විවිධ පුද්ගලයන් නීති විරෝධී ලෙස විදුලිය ලබා ගැනීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට වසරකට සිදුවන පාඩුව රුපියල් මිලියන 100 ඉක්මවනවා මහමෙතිවන්නට අදාළව මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා සියල්ල අනිතා වන විට මැතිවන දෙපාර්තමේන්තුව වෙත බහරදී අවසන් කිරීමට රජයේ මුද්‍රණාලය කටයුතු යොදා තිබෙනවා පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව මුද්‍රණය කළ දිස්ත්‍රික් 18කට අයත් නිල ඡන්ද පත්‍රිකා මේවන විට මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත බහර දී තිබෙනවා රජයේ මුද්‍රණාලයේදී එම මුද්‍රණ කටයුතු සිදු වූ අතර සෙසු දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකාද අනිද්දා දිනය වන විට මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත බහර දීමට කටයුතු යොදා ඇති බවයි රජයේ මුද්‍රණාල නිලධාරීන් පවසන්නේ මේ අතර දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරී කාර්යාලය වෙත යැවීම සඳහා ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාලවලට බහර දී තිබෙනවා ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සඳහා දින 3ක් වෙන් කරති බවයි තැපැල්පති රංජිත ආරියරත්න මහතා ප්‍රකාශ කළේ කෘතහස්ත ළමා සාහිත්‍ය වේදිනියක සහ චිත්‍ර ශිල්පිනියක වන කලාකීර්ති සිවිල් වෙත්තසිංහ මහත්මිය අභාව ප්‍රාප්ත වුණා මේ අන විටේ මහත්මිය අලුත්ම වෙහි පසු වුණා සිවිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පෙපලියාන පාරේ පිහිටි නිවසට අද පසුරුවේ රැගෙන ඒමටයි නියමිත එදිනෙදී කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කරන දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා බොරැල්ල කලත්තේදී සිදු කිරීමට තීරණය කර තිබෙනවා දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි ඇය ඊයේ රාත්‍රියේ අභාව ප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. ගාල්ලේදී උපත ලද සිබිල් වෙත්තසිංහ මහත්මිය ගින්තොට බෞද්ධ මිශ්‍ර පාසලෙන් සිය මූලික අධ්‍යාපනය හිමි කරගත්තා.
පසුව බම්බලපිටියේ ශුද්ධ වූ පෞලේ කන්‍යාරාමයට ඇතුළත් වූ ඇය එච්.ඩී. සුගතපාල මහතාගේ නව මග පස්වන ප්‍රමාණයේ කියවීම් පොතට චිත්‍ර නිර්මාණය කළේ 15 සැවිරි දිවියේදී වයසවරුදු 19 දී චිත්‍ර ශිල්පිනියක ලෙස පුවත්පත් කලාවට පිවිසි සිබිල් වෙත්තසිංහ මහත්මිය වසර 60කට වැඩි කාලයක් ළමා චිත්‍ර කතා කලාවේ අනබිභවනීය පරිච්ඡේදයක් සම්පූර්ණ කළා. ඇය නිර්මාණය කර ඇති සිංහල සහ ඉංග්‍රීසි ග්‍රන්ථ සංඛ්‍යාව 200කට වැඩි. 1956 වසරේදී ඇය අතින් නිර්මාණය වූ කුඩහොරා ළමා කතාව එදා මෙදා තුර දරුවන් ආදරෙන් වැළඳගත් කෘතියක්. මෙරට සිංහල ළමා කතා කලාව නව මඟකට ගෙන ඒමටද එම කෘතිය සමත් වුණා. සිබිල් වෙත්තසිංහ මහත්මිය සිය ළමා හා යෝන් කතා වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසකට පාත්‍ර වුණා. 1965 වසරේදී ඇගේ වෙසක් පහන කෘතියට මහා බ්‍රිතාන්‍යයේ ඉසබෙල් හටින් සම්මානය හිමි වුණා. 1986 වසරේ ජපානයේ පළ වූ හොඳම විදේශ ළමා කෘතිය බවට පත් වූයේ කුඩහොරා ග්‍රන්ථයයි. 1987 වසරේදී ටෝකියෝ ළමා පුස්තකාලයේ තේරු ජනප්‍රියම ළමා පොත ලෙසද කුඩහොරා පත් වුණා. හොඳම සැලසුම සහිත ළමා පොත සඳහා 2003 වසරේදී ඇගේ දුවන රැවුල කෘතිය ජාත්‍යන්තර සාක් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඇගේ කෘති ජපානය, චීනය, කොරියාව, පිලිපීනය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්ක්, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක ප්‍රකාශයට පත්ව තිබෙනවා. කුඩා දරුවන් 20,000ක් සම්බන්ධ කරගනිමින් පුදුම පළිගුවමයින් ළමා කෘතියක් රචනා කරමින් ඇය මෑතකදී ගිනස් වාර්තා පොතටද එක් වුණා. කොරෝනා වෛරසයේ ආසාදනයේ වීසුව ලැබූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 841ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද්දිනේ තවත් නාවික හමුදා සමාජිකයන් දස දෙනෙකු සුවය ලැබීම සමගයි. කොරෝනා වෛරසයේ ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 904ක්. ඒ අතුරින් 842 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. තවත් නාවික හමුදා සමාජිකයන් 62 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. නාවික කඳවුරු වලින් දැන් රෝගීන් වාර්තා වීම ඉතාමත්ම අවම තත්ත්වයට පත් වෙලා තියෙනවා. නිරෝධායනය කරපු අය අතර විතරයි අපිට හමු වෙන්නේ. එතනින් එහාට හමු වෙන්නේ නැහැ. මෙය නාවික හමුදා කඳවුරේ ඇතිවෙච්ච වසංගත තත්ත්වයේ ඉතාමත්ම අවසන් අදියර කියලා අපිට කියන්න පුළුවන්. ඉදිරි දින කිහිපය තුළ හෝ සති කිහිපය තුළ එය සම්පූර්ණයෙන්ම අවසන් වේවි. වර්තමානයේ මේ චීනයේ විද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙන වෛරසය පිළිබඳව සැලකිලිමත් විය යුතු වුණත් එය වහාම මේ අවස්ථාවේදී මොහොතේම ගෝලීය වසංගත තත්ත්වයකට පැතිරීමේ අවදානමක් නැති බවත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ පිළිබඳව ඉතාමත් විමසලෙන් සිටීම ඉතාමත්ම වැදගත්. යම්කිසි විදියකින් ඒ වගේ වෛරස් රෝගයක් ලංකාව තුළ පැතිරෙනවා නම් එය මුල් අවධියේදීම හඳුනා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. මේ අතර මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2047ක්. ඉන් රෝගීන් 1711 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් රෝගීන් 325 දෙනෙකු රෝහල් කීපයක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 49ක්. මේ අතර හම්බන්තොට මහරෝලේ කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සියලු රෝගීන් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. පසුගිය මේ මාස 28 වෙනිදා හම්බන්තොට පැරණි රෝහල තුල මෙම මධ්‍යස්ථානයේ ආරම්භ කළ අතර කුවෙට් සිට පැමිණි ත්‍රිකුණාමල නිරෝධන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් 108 දෙනෙකු ඇතුළු පිරිසක් එහි ප්‍රතිකාර ලැබුවා. මේ අතර කටාර් හා දෝහා සිට ශ්‍රී ලංකිකින් 270 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. විශේෂ ගුවන්යානා දෙකකින් පැමිණීමෙන් පිරිස PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා පිටත් කර හැරීමටයි ආරක්ෂක අංශ කටයුතු කළේ. කොරෝනා වසංගතයේ හේතුවෙන් වසා දමා තිබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක ස්ථාන කෞතුකාගාර හා පූජනීය ස්ථාන ජනතාව වෙනුවෙන් යළි විවෘත කෙරුණා. පුරාවිද්‍යා නිලධාරීන්තුරු පිරිසක් ඊට එක්ව සිටි අතර සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මෙම ස්ථාන නැරඹීමට එක්වන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ජපානයේ කොවිඩ් දෙවන රැල්ලක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙනවා. ඒකට වූ පැය 24 තුළ ජපානයෙන් 100 ඉක්මවා ගිය ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව ජපානයෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 18,593ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 712 දෙනෙකු ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් හමු වූ ආසාදිතින් සහ ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ අය බව සඳහන්. දිනෙන් දින වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අර්බුදකාරී තත්වයකට මුහුණ පා ඇති බවද වාර්තා වෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ විනිට ලෝපුරා 1,585,641 දිනකට ආසාදිනී වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 57,95,652ක්.
වෛරසයේ ආසාදනීය හේතුවෙන් මරණ 513913ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරස් ව්‍යාප්තිය සිදුව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉහළම දෛනික ආසාදිත සංඛ්‍යාවක් ගත වූ පැය 24 තුළදී ඇමරිකාවෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 46042ක්. සමාජ දුරස්ථභාවය හා මුඛ ආවරණ පැළඳීම යන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ඇමරිකාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යා හැකි බව එරට වසංගත රෝග පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි පෞසි ප්‍රකාශ කරනවා. මෙවැනි විට ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 27,27,853 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසයේ ආසාදිනී වීමෙන් ඊයේ දින තුල වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 1271ක්. ගත වූ පැය 24 තුළ වාර්තා වන නව ආසාදිතින් 37,997ත් සමගින් බ්‍රසීලෙන් වාර්තා වන ආසාදිත සංඛ්‍යාව 14,08,485ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර බ්‍රසීලයේ ඇමසන් වනාන්තර ආශ්‍රිතව ජීවත් වන ගෝත්‍රික පිරිසක් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ගුවන්මගින් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ COVID-19 මරණ සංඛ්‍යාව 43,000 ඉක්මවා ගොස් තිබෙනවා. දෛනිකව වාර්තා වන වෛරස ආසාදිතින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙන්නේ. බ්‍රිතාන්‍යයෙන් මෙවැනි විට වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 312,654ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වනවා. මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය පැවති කාලයේ විදේශවල සිට මෙරට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට තීරුබදු සහන යටතේ බාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව ලැබෙන සතියේ සිට සලසා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන සීමා සහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ චන්දසිරි මහතා. අප ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යාන්තය අප වැහුවේ පසුගිය මාර්තු 19 දිනා. එදා ඉඳන් අද දක්වා 13,000 පමණකගේ ශ්‍රී ලාංකික මගීන් ලංකාවට පැමිණලා තියෙනවා. ඔවුන් සියලු දෙනාටම මේ ඩියුටි ෆ්‍රී උන්ට එන්ටයිටල්මන්ට් එකක් තියෙනවා. උන්ට ගන්න පුළුවන්. ඒක ගන්න නම් ගන්න අවශ්‍ය පහසුකම් දැන් අපි සල්සලා තියෙනවා. ගුවන්තොටුපළේ ලෑස්ති කරලා තියෙනවා යම්කිසි ක්‍රමවේදයක් ටෙලිෆෝන් එකෙන් කතා කරලා ඒගොල්ලන්ට වෙලාවක් ගන්න පුළුවන්. ඒ සෑම කෙනෙකුටම තමන්ගේ පාස්පෝර්ට් එක ඒකම ක්වොරන්ටයින් දෙක ඉවරනාම දෙන සර්ටිෆිකේට් අරගෙන ඒ දින දෙන ලබන දිනේදී ඒ වේලාවට ගුවන්තොටුපළට පැමිණලා ඔවුන්ගේ ඩියුටි ෆ්‍රී ලබා ගැනීමට පාස්කම් සල්සලා තියෙනවා. ලබන ස්මානේ සම්බන්ධයෙන් අපි ඒක ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. කොරුණෑගලින් සමගි ජනබලවේගයට ශක්තියක් වූ හිටපු අමාත්‍ය එස් බින්දාවින්ද මහතා සිය පාක්ෂිකයන් විශාල පිරිසක් සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දීමට එක් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරමින් සිය නිවසේ සංවිධානය කර තිබූ ජනහමුවකදී ඒ මහතා මෙලෙස සහාය පළ කළේ. එස්.පී. නාවින්ද මහතා සමග සමගි ජනබලවේගයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකුයි මෙලෙස සහාය පළ කළේ. පෞගේ මැතිවරණයට මම ඉදිරිපත් වුණේ එක්සත් ජාතික පක්ෂයෙන් පෞගේ 2015. අපි 7:7ට ආවා. අද අපිට මේක වෙනස් කරන්න ලොකු ශක්තියක් මටත් තියෙනවා. මට පක්ෂ දෙකේම අය බොහොම හිතවතුන් වෙලා තියෙනවා. අපි අද බලපුවාම එක්සත් ජාතික පක්ෂයේ ගමේ කෙනෙක්වත් නැත්තත්වයක් ඇති වෙලා තියෙනවා. ඔබලොත් එකතු වෙන්න. ඒ නිසා මේ රටේ වැඩිම වැඩි ඡන්ද ගානකින් අපේ ආසන ජයග්‍රහණය කරවලා වැඩිම ප්‍රතිශතයක් අපි මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ලබා දෙන්න අපි කටයුතු කරන්න කියලා තමුන්වහන්සේ ඉල්ලා සිටිනවා. රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී උතුර දකුණු ලෙස වෙනසක් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දෙමළ මාධ්‍යවේදීන් සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 2005-2010 තම රජය පැවති සමයේදී උතුරු නැගෙනහිර පළාත්වල දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා. එම පළාත්වල ජන ජීවිතය යහපත් කිරීමට සැලැස්මකින් යුතුව වත්මන් රජයද ක්‍රියා කරන බවයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. 1977න් පස්සේ උතුරු නැගෙනහිරට දැවැන්තම වැඩ කොටසක් කරපු ආණ්ඩුව අපේ ආණ්ඩුව. අත් වශයෙන්ම දැන් පසුගිය අවුරුදු 5 පස්සට ගියා මිසක් ඉස්සරහට ආවේ නැහැ. අපි උතුරේ කරපු සංවර්ධනය පසුගිය අවුරුදු 5 තුල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුල එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ TNA කේ ආණ්ඩුව තුල කියලා කිව්වත් නිවැරදි. උතුරේ ජනතාවට මොනවද කරේ සංවර්ධනයට? හැමදාම ප්‍රශ්නයක් අරගෙන මේ දේශපාලන වශයෙන් ඉදිරිපත් කර කර හිටියා මිසක්
ජනතාවට පලාත සංවර්ධනය කරන්න වතුර ටිකක් දෙන්න ගොවියන් තැනට වතුර දෙන්න එතකොට බීමට වතුර දෙන්න පාරක් හදන්න එයාලට පුළුවන් කමක් ඇති වුණේ නැහැ මේ මාධ්‍යත් කරේ ඒ ඒ ඒවා උස උස හිටියා මිසක් ඒ තියෙන අඩුපාඩුකම් හදාගන්න මේ කට්ටියලව වැඩ කරව ගන්න මාංශි ගැති නැහැ කියලා මගේ විශ්වාසය අපේ බලාපොරොත්තුව උතුර සහ දකුණේ තියෙන සංවර්ධනයේ වේගය එක හා සමානව ඇති කරන්න අද්දවසේම උද්‍යවසන් වුණාට පස්සේ සංවර්ධනයේ මුල්තැන දුන්නේ උතුරේ දකුණේ තියෙන තත්ත්වෙටම ගේන්න අපිට හුඟක් වෙලාවට ඒක සාර්ථක වුණා කියලා මම විශ්වාස කරන්නේ නුත් පහුගිය කාලේ ආපහු ඒක ආපස්සට ගියා වැලිමිටි මැතිවෙන කොට්ටාෂයේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ශාඛා සමිති නිලධාරීන් තරුණ සංවිධාන නිලධාරීන් ඇතුළු 100කට වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ ලබා ගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වැලිමිටි ආසන සංවිධායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් නුගතලාව පක්ෂ කාර්යාලයේ පැවති ජන හමුවකදී ඔවුන් සමාජිකත්වයේ ලබා ගත්තේ වැලිමිටි ආසනයේ 5000කට අධික එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ඉන්දික සම්පත් ජයසුන්දර මහතා මෙහිදී කියා සිටියා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සමාජිකයන් පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා හමු වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. දම්මින්න අරලගන්විල කන්දේගම ආදී ප්‍රදේශවල එක්සත් ජාතික පාක්ෂිකයන් 150කට වැඩි පිරිසක් මෙලෙස පොදු ජන පෙරමුණට එක් වුණා. තමන් වසර 40කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කළද කිසිදු සේවයක් නොවූ බවයි එම ජනතාව මෙහිදී කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව රොෂාන් රණසිංහ මහතා සඳහන් කළා. විදේශ රටවලින් මෙරට යොමු කර තිබූ ලිපිනයේ මැකී ගිය පාර්සල් සහ ලිපි ද්‍රව්‍ය දසදහසක් මෙවර විට අදාළ පුද්ගලයන්ට බාර දී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. පසුගිය දවස්වල ආන්දෝලනයට පත් වුණා අපිට ලැබුණු ලිපිවල ලිපිනයන් නොමැතිවීම සම්බන්ධව අපේ කාර්ය මණ්ඩලය දැඩි උත්සාහයක් දාගෙන අත්කාච මගින් පවා මේ ලිපිනයන් පරීක්ෂා කොට දැනට හඳුනාගත්ත ලිපි 26000කට වැඩි ප්‍රමාණයක් වෙදහැරීම් කටයුතු කරලා තියෙනවා 10000කට ආසන්න ප්‍රමාණයක් තමයි දැනට ඉතුරු වෙ තිබෙන්නේ ඒවත් අපි ඉතා ඉක්මනින්ම වෙදහැරීමට කටයුතු කරනවා විධිමත් කාලසටහනකට තැපැල් භාණ්ඩ හුවමාරු කිරීමේ හැකියාවක් කිසිම රටකට මේ වෙනකොට ලැබිලා නැහැ ඒ ගැටලුව දැනට පවතිනවා මහමෙතිවන්නේට දින ලං වෙද්දී ඊට ඉදිරිපත් සිටින නියෝජිතයින් විවිධ මත පළකිරීමත් සමග දේශපාලන වේදිකාව උණුසුම් මුහුරක් කර තිබෙනවා. එවැනි ප්‍රකාශ අතුරත් 20/20 ජනමතයේ විශේෂාංගය දැන්. දැන් ඒ කචල් එක කොච්චරද කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයයි සජිත් ප්‍රේමදාස මහත්තයයි ඉඳන් ඉන්නේ මොකද්ද? මේක පාර්ලිමේන්තුවේ බලයාලන ඡන්දයක් නොවේ. මේක සිරිකොතේ බලයාලන ඡන්දයක් කියලා. එක්සත් ජාතික පක්ෂේ නායක වෙනදලා තිනවා. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ එහෙම කර ගහගෙන යන පුළුවන් නායකයෙක් නෙවෙයි. නෑ අපේ දේශපාලන වැඩපිළිවෙල ඉතාමත්ම සාර්ථකව ඉස්සරහට යනවා. අපේ නායකතුමාට මෙහෙම මඩ ගහන පුද්ගලයෝ එහෙම ගහගෙන ගියාවේ අපිට ප්‍රශ්නයක් නෑ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ රාජ්‍ය බලය ලබා ගන්න. හැබැයි දුර්ගතනේ කියන්නේ ඒක පර්ණ ඕල් ෆෝන් එකක්. ඒකේ ෆෝන් එක රින්ග් වුණත් ගෙවල් වලින් කවුරු ආන්සර් කරන්නේ නැහැ. දැන් ආන්සර් කරන්නේ ස්මාර්ට්ෆෝන් විතරයි. ඒක පර්ණ ෆෝන් එකක්. ඒකත් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා මාකට් කරන්නේ. මාකට් කරන්න පුළුවන් පර්ණ ෆෝන් එක. ස්මාර්ට්ෆෝන් එකයි ගෙදර ලෑන්ඩ් ෆෝන් එකයි මාකට් කරන්න පුළුවන් බෑ. තෝරා ගැනීමත් වැඩියි. ආණ්ඩුවට 113 හම්බු වෙන්න. ඒක ගලේ කිටු වගේ ඉරාඳ වගේ ස්ත්‍රය කියන එක මම තමුන්නාන්තිලට කියනවා. අපිට ආණ්ඩුව හදන්න ආසාවක් නැහැ දැන්. රනිල් හොඳ නැහැ කියලා සජිත් වෙනවිලු. සජිත් හොඳ නැහැ කියලා ඔක්කොම ඉල්ලස්. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂික කලගින්. ප්‍රශ්නයක් නැහැ අපි මේක දිනනවා. මේ දුර්ධාන්ත පාලනයට විරුද්ධව ජනතාව පෙළගැස්වීමට තමයි අපි සමගි ජනබල වේගී හැටියට ක්‍රියා කරන්නේ. අද වෙනකොට දුරකතනය සඳහා ඡන්දය ලබා දීමට එක්සත් ජාතික පාක්ෂිකෙන් හිත හදාගෙන තිබෙනවා. මම අනිවාර්යෙන් කැට තියලා කියනවා ඔරිජිනල් එක්සත් ජාතික පක්ෂ මිනිස්සු 75,000ක් පොහොට්ටුවට ඡන්දය දාලා තමයි මම මේ මැතිවරණ කෙලවර කරන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරලා තමයි අපි පස්ස බලන්නේ. දශක 5ක් තිස්සේ අපි ප්‍රජාණ්ඩත්වයත් එක්ක ජීවත් වෙන්නේ. එක එක ගැටුම් ඇති කරනවා. දේශපාලන වාසියට මේ ගෝත්‍රික දේශපාලනයේ වෙනසක් ඇති කරන්නයි සජිත් කතා කරන්නේ. අපි දැක්කා චන්ද්‍රිකා රනිල් අසාර්ථක වුණා. අපි දැක්කා මෛත්‍රී රනිල් අසාර්ථක වුණා කියලා. අපි දැක්කා රනිල් සජිත් අසාර්ථක බව. නමුත් ඒක පිළිගත්තේ ඡන්දෙන් පස්සේ. ඒ නිසා රටට තව දුරටත් දුක් විඳින්න දෙන්න පුළුවන් කමක් නැහැ. මේ අපේ රට හම්බුලා තියෙන අවසාන අවස්ථාව. ඩෙංගු රෝගය සම්බන්ධයෙන් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැතුණා. ඒ වනාතමුල්ල ශ්‍රී ධර්මාශ්‍රම විහාරස්ථානයේදී
බොරැල්ල පොලිසිය ප්‍රජා පොලිස් ඒකකයේ සංවිධානය කළ මෙම වැඩසටහනට සිවිල් ආරක්ෂක කමිටු සමාජිකයන්ගේද සහයෝගය ලැබුණා. පරිසර ආරක්ෂණ ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුසල මහතා ඇතුළු පොලිස් නිලධාරීන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. නවතිපියම් කරුවන්ගේ කොමිසම සහ ස්වාධීන රූපහානී මාධ්‍යාලයේ සහගීතා මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කෙරෙන නවතිපියම් කරුවන් ව්‍යාපාරික ප්‍රජාවට හඳුන්වා දීමේ තුන්වන අදියර හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී මේ වන විට පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත අමිල මදුශංකර්. අමිල, ශ්‍රී ලාංකික අපටම අනන්‍ය වෙච්ච කෘෂි සංස්කෘතියක් තිබෙනවා. වැවයි දාගබයි ගමයි පන්සලයි කියන මේ සංකල්ප තුල අපේ ගමත් කෘෂිකර්මාන්තයත් පන්සලත් මේව එකට එකතු වෙලා සැදුණු දේවල් කියලා අතීතේ පටන් කතා කරනවා. අද වෙද්දී මේ වෙසනේ අභියස පෙරට පැමිණි නවනිපැවුම් කරුවන් ලෝකයට හඳුන්වා දෙද්දී අද දවසේ අපි සිදු කරන්නේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ නවනිපැවුම් කරුවන් හඳුන්වා දීම. ඊට හොඳම තැනක ඉඳලා තමයි අපි මේ දේ කරන්නේ ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ ආර්ථික මේ අවස්ථාවේ සම්බන්ධ වෙනවා. ගංගාරාම විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙරුවනේ මෙතනම මේ දේ කරන එකේ වැදගත් මට පොඩ්ඩක් පහදලා දෙන්න. අපිට තිබුණේ වගා කිරීමේ සංග්‍රාමයකට සැරසෙන්න කියන පණිවිඩය. ඒ සඳහා අපි මේ නව නිපයුම් කරුවන්ගෙන් අපි ඉල්ලා සිටියේ ඒ සඳහා යම් යම් නව නිර්මාණ ඉදිරිපත් කරන්න කියලා. අද ගොඩක් සතුටුයි. එවැනි නිර්මාණ කරුවන් 130කට වැඩි පිරිසක් ගංගාරාම විහාරස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඒ අය තමන් වේදන් කරගෙන ඒ ප්‍රදේශවලින් තමන් හදපු නිර්මාණ අද ගෙනල්ලා තියෙනවා. ඒ නිර්මාණකරුවන්ට විවසායකයන් හොයලා දීලා ඒව තවදුරටත් ශක්තිමත් කරගන්න උදව් කරන්න තමයි පරමාර්ථය. ඒ සඳහා ගංගාරාම පන්සලම තෝරාගත්තේ ඇයි කියලා හපුවම ඉතින් අපි කල්පනා කරනවා ආගමික සිද්ධාස්ථාන බෞද්ධ විතරක් නෙවෙයි අනිකුත් ආගමික සිද්ධාස්ථානත් එකතු වෙලා තමයි අපේ රටේ මේ වගේ ජාතික ව්‍යාපාරයක් ශක්තිමත් කරන්න පණ දෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඉතින් ඔබතුමා සංකල්පයක් ඉදිරිපත් කළා වැවයි දාගබයි ගමයි පන්සලයි කියලා. ඒකට තවත් දෙයක් එකතු කරන්න පුළුවන් නිල්වන් ගෝමයි රන්වන් සිවුරයි කියන එක. ඉතින් පන්සල කේන්ද්‍ර කරගෙන කරන වැඩ කටයුතු වලදී හොඳ සක්‍රීය බවක් ගමේ ගොවි ජනතාවට කුෂ්කර්මාන්තයෙන් යැපෙනයට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහායි අපි පෙරමුණ ගත්තේ කියන එක මතක් කරන්න ඕනේ. ඉතාමත් හොඳ ප්‍රවේශයක් අපේ වැඩසටහනට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ලබා දුන්නා. ඔබටත් පුළුවන්කම තිබෙනවා කෘෂිකාර්මික ශාස්ත්‍රයේ නව නිපැයුම් අත්හදා බලන්න දකින්න අවස්ථාවක් ලැබෙනවා අද දවස තුල ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී. කෘෂිකාර්මික නව නිපැයුම් රටට හඳුන්වා දීමයි අපි මෙහිදී සිදු කරන්නේ. ඒ සමගින් අද නියමිත දිවා පුවත් නිමවට පත්වනවා. සුබ දවසක්.